समन्ताचक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स සිළු දිනාටම පින්බර උදෑසනක් වේවා. තෙරුවන් සරණින් සදා සනසිල්ලම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ හිමිදිරි උදෑසන හිරු සදහම් රැස් දේශනාව තුලින් දිනපතාම උදෑසන දහම් පිපාසයේ නිවා ගන්නට සරණක් පිහිටක් ලබා දෙන උත්තම වැඩසටහනක් හැටියට අද දවස තුලත් ඔබ බලාපොරොත්තු වෙන්නේ මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයේ තුලින් ජීවිතය ආලෝකමත් කරගෙන සකස් කරගෙන ඒ තුලින් ජීවිතයේ සතුට සැනසුම උදා කර ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි අද මේ හිමිදිරි උදෑසන හිරු සදහම් රැස් දේශනාව ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ සූදානම් වෙන්නේ. එනිසා අද ධර්ම සාකච්ඡාව සඳහා මම මාතෘකා කරගත්තා හැමෝම සිද්ධ කරන දන්න ලස්සන මාතෘකාවක්. ඒ මාතෘකාව තමයි දානේ කියන මාතෘකාව. දානේ කියන මාතෘකාව කතා කරද්දීම ඔබට නිකන් පුරුදු සහ නිතරම භාවිතා වෙන වචනයක් වගේ දැනෙන්නට පුළුවන්. හැබැයි දානේ කියන මාතෘකාව තුළ කතා කළ යුතු දේවල් ජීවිතයට එකතු කරගත යුතු දේවල් පින්මතුනේ රාශියක් තියෙනවා. විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන දානය කියන වචනේ සරල තේරුම තමයි දීම කියලා කියන්නේ. දානය කියන්නේ දීම, දීම කියලා කියන්නේ අතහැරීම. ඔය තමයි දානෙට දෙන්න පුළුවන් සරලම සහ සුගම නිර්වචනය. දානය කියන්නේ දීම, දීම කියන්නේ අතහැරීම. එන මේ අතහැරීම නැමැති පාඩම අපි ජීවිතයට සිද්ධ කරන්නේ කොහොමද? ඔන ඔය කියන කාරණාවයි අපි දිගින් දිගටම දානයක් කියන මාතෘකාවක් තුළ කතා කරන්න ඕන කාරණා. අතහැරීම කියන වචනය කටින් කොච්චර කියන ලේසි වුණත්
බණහන ඔබ දන් දෙන බොහෝ දෙනා අතහැරීම කියන පාඩම පුරුදු වෙලා තියෙන්නේ ගතින් අතහරින්න සහ අතින් අතහරින්න විතරයි. හැබැයි දානේ කියන මාතෘකාව සාධාරණීය වෙන්නේ ගතින් අත්හරිනවට වඩා අතින් අත්හරිනවට වඩා හිතින් අත්හැරීමයි දානේ කියන වචනේ සාධාරණීය කරන්න පුළුවන් කමක් තියෙන. මෙහෙම හිතන්නකෝ පින්වතුනේ, හත් දවසට පන්සල්ට දෙන පැදුර කොට්ටය පිළිබඳව තුන් මාසෙට ගිහිල්ලා නැවත හාරා උස්සනවා නම් අපේ හාමුදුරුවනේ කෝ අපි හත් දවසේ දුන්න දාන දවසේ දුන්න පදුරයි කොට්ටයි ඉඳලයි ඇඳයි කෝ හාමුදුරුවනේ කියලා නැවත අහනවා නම් ඔබ පොඩ හදවතින් හිතලා බලන්න, එතන දානියක් සිද්ධ වෙලා තියෙනවාද? දානේ කියන වචනය අපේ ජීවිතයට ගත්තහම අපි කළ යුතු එකම දේ අතහැරීම කියන පාඩම හදවතින් ඉෂ්ට කිරීම පමණයි. හැබැයි ඒ දේ කටින් කියනවාට වඩා හිතින් කිරීම තමයි පින්වතුනි ගොඩාක් අපහසු. හැබැයි අපහසුවෙන් හෝ අපේ ජීවිතේ අතහැරීම නැමැති පාඩම හරියාකාරව සිද්ධ කරන්න පුළුවන් නම් අපි ජීවිතය ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි සංසාරේ තාමත් මගේ පින්වතුනි මේ ඇවිද මෙරි මෙරි ඉපදි මේ ගමන යන්නේ අපි පෙර සංසාරේ තෘෂ්ණාව ආසාව අපි හදවතේ පුරවගෙන ආපු නිසා. තෘෂ්ණාව ආසාව අපිට නැති කරන්න පුළුවන් නම් අපි සංසාරේ මේ තරම් ගමනක් දීර්ඝ ගමනක් අපි එන්නේ නැහැ, තවත් ඉස්සරහට යන්නේ නැහැ. අපේ ජීවිතයේ වලපල්ලට දාන එක ක්ලේශද ධර්මයක් තමයි තෘෂ්ණාව සහ ආසාව කියලා කියන්නේ. මෙන්න මේ තෘෂ්ණාවයි ආසාවයි සම්පූර්ණයෙන්ම සංසිඳවන්න පුළුවන් එකම ආයුධය මෙන්න මේ දානය විතරයි. අපිට දානයෙන් පුළුවන් නම් තෘෂ්ණාව ආසාව සම්පූර්ණයෙන්ම සංසිඳවන්න අපි ජීවිතේ ගොඩෙන්න පුළුවන්. හැබැයි අපි තාමත් සංසාරේ දුක් විඳින්නේ අතහැරීම නැත්තම් දානය කියන දේ හදවතින් අත් නොහරින නිසා. පින්වතුනේ, මම ඔබට මෙහෙම දෙයක් කියනවා. දානකින් ලබන්න පුළුවන් ආනිසංස පහක් තියෙනවා කියලා දන්නවනේ. ඒ පහ තමයි ආයුෂයයි, වර්ණයයි, සැපයයි, බලයයි, නුවණයි. ඔය කියන ආනිසංස පහ නිවැරදිව මේ ලෝකේ ලැබපු එකම පුද්ගලයා ලෞතර සාන්තිනායකමගේ බුදුහාමුදුරුව පමණයි. හදවතින් චුට්ටක් හිතන්න, ආයුෂය බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් තරම් දීර්ඝ කාලයක් උන්වහන්සේ වින්දනය කළා. ඒ පෙර සංසාරේ දන් දුන් නිසා, පින් කළ නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තරම් ලස්සන උත්තම මිනිස්සෙක් මේ ලෝකේ බිහි වෙලා තියෙනවාද කියන කාරණාව පිළිබඳව බෞද්ධයන් හැටියට අපිට ලොකු ගැටලුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිස්සෙකුට වඩා අංග ලක්ෂණ වලින් යුක්තයි 32ක්. ඒවට අපි කියනවා 33 මහා පුරුෂ ලක්ෂණ කියලා. බණ පොත කියවගෙන යද්දි චුට්ටක් බලන්න, අපිට වඩා කොච්චර සුන්දර සාන්ත ලස්සන මිනිසෙක්ද මගේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. මතකද වක්කලි හාමුදුරුවෝ හැමදාම බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ දොර අරින්න කලින් වක්කලි හාමුදුරුවෝ හැමදාම බුදුහාමුදුරුවන්ගේ කුටියේ ඉස්සරහා බුදුහාමුදුරුවෝ දොරණනිකම් බලාගෙන ඉන්නවලු. වක්කලි හාමුදුරුවෝ දවසේ වැඩ පටන් ගන්නේම බුදුහාමුදුරන්ගේ මූණ දිහා බලලා, ඒ ලස්සන නිසා. ඒ වෙලාවේ මගේ බුදුහාමුදුර වක්කලි හාමුදුරන්ට කියනවා, පුතේ වක්කලි, යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. මාව දකින්න නම් මගේ මූණ දිහා බලලා නෙමෙයි ධර්මය දකින්න කියන්නේ. ඒ වගේමයි ඔබට මතක ඇති ඉන්දියාවේ හිටපු ලස්සනම කෙල්ලක් තමයි මාගන්දි කියලා කියන්නේ. මාගන්දියාට ගෙදර එන ප්‍රපෝසල් සියල්ලම අහෝසි වෙලා යන වෙලාවක මාගන්දියාගේ අම්මයි තාත්තයි බැරිම තැන පින්වතුනේ මහපාරට බහිනවා කෙල්ලට කොල්ලෙක් හොයන්. කෙල්ලට කොල්ලෙක් හොයාගෙන යන ගමනේ තාත්තා දකිනවා ගහක් යට ඉන්නම ලස්සන කොල්ලෙක් වාඩි වෙලා. ඒ වෙලාවේ මාගන්දියාගේ තාත්තා
ගිහිල්ල කියනවා අර ගහ යට ඉන්න කොල්ලට මගේ කෙල්ලට ගැලපෙන ලස්සනම කොල්ල මෙයා කියලා. බලාගෙන යනකොට පින්වතුනේ ඒ ගහක්කට වැඩ හිටියේ ලෞතුරා සාන්තිනායක මගේ බුදුහාමුදුරු. මේ සිතුවිල්ල හදවතේ තියාගෙන බුදුහාමුදුරුවත් එක්ක සාකච්ඡා කළාට පස්සේ බුදුහාමුදුරු මාගන්දියාගේ අම්මටයි තාත්තටයි බණ කියන. බණ කියලා පැහැදිච්ච අම්මයි තාත්තයි දුවටත් ධර්මයේ උගන්නන්නට ඕනේ කියලා දුවට ගැලපෙන කොල්ල හම්බ වුණා කියලා බුදුහාමුදුරු මුණ ගැහෙන්නේනෝ. මාගන්දියත් කැමති වෙන. හැබැයි බුදුහාමුදුරුව මාගන්දියාගේ ලස්සනට ගරහනවා. ගරහලා ගැරහෙව්වට පස්සේ මාගන්දියා බුදුහාමුදුරුවන් වහන්සේත් සමග තරහින් අවිචි මහ නරකාදීට යනවා. හැබැයි මාගන්දියාගේ අම්මයි තාත්තයි දුවට ගැලපෙන ලස්සන කොල්ල කියලා තෝරගන්නට ඇත්තේ බුදුහාමුදුරුව ඒ තරම්ම ලස්සන නිසා වෙන්න ඇති. සාමාන්‍ය මිනිසෙකුට වඩා අංග ලක්ෂණ 32කින් වැඩි වෙන්නත් 32ට අමතරව තව පුංචි පුංචි ලක්ෂණ 80කින් වැඩි වෙන්නත් බුදුහාමුදුරුව කොයි තරම් ලස්සන මිනිසෙක් වෙන්නද? උසට ගැලපෙන මහත, මහතට ගැලපෙන උස. ඒ වගේම බෝල ගෙඩියක් වගේ කිව්වා මූණ. දත් 40ක් තියෙනවා කිව්වා. උඩ ඇන්දේ 20යි, යට ඇන්දේ 20යි. ඒ වගේම තොල් දෙක අලුත දලු දානනා කොලේක පාට වගේ කිව්වා. ඒ වගේම ඇහි බැඹි දෙක දේ දුන්නක් වගේ කිව්වා. ඇස් දෙක අලුත උපන් මුවැත්තියකගේ වගේ පුංචි කිව්වා. හරි අහිංසක ඇස් දෙකක් තිබුණේ කියලා කිව්වා. මේ තරම් බුදුහාමුදුරුවන්ගේ අංග ශරීර ලක්ෂණ කතා කරගෙන යනකොට අපිට දැනෙන දේ බුදුහාමුදුරුවෝ කොයි තරම් ලස්සන මිනිසෙක් වෙන්නද? මෙච්චර ලස්සන ශරීරයක් ලබා ගන්නට ඇත්තේ බුදුහාමුදුරුවෝ පෙර සංසාරේ දන් දුන් නිසා. දන් දුන් නිසා. ඒ විතරක් නෙවෙයි. බලයේ තරම් බලෙන් ආඩ්‍ය වෙච්ච මිනිසෙක් බුදුහාමුදුරුවෝ තරම් වෙන කාටවත් නැහැ. ආයුෂයේ වර්ණයේ සැපයෙන් ආඩ්‍ය වෙච්ච මිනිසෙක් තරම් බුදුහාමුදුරුවෝ තරම් මිනිසෙක් මේ ලෝකේ තාමත් ඉපදිලා තියෙනවද කියන කාරණාව ලොකු ගැටලුවක් තියෙනවා. පින්වතුනි හිතන්නකෝ බුදුහාමුදුරුවෝ කියන චරිතය බණ කියන මගේවත් ලොව පුරා බණහන ඔබවත් ලේනයකමක්වත් තියෙනවද? බුදුහාමුදුරුවෝ කියන කෙනා අපි දැකලවත් තියෙනවද? බුදුහාමුදුරුවෝ කියන කෙනා අපේ පරම්පරාවේ කෙනෙක්ද? ඔය ආරච්චිලා කියන මුදියන්සේලාගේ කියන අරයගේ මෙයාගේ කියන එක පරම්පරාවකටවත් බුදුහාමුදුරුවෝ කියන පුද්ගලයා ගෑවෙනවද? හැබැයි පින්මතුනේ අපේ ලේනයකමකුත් නැති අපේ පරම්පරාවේ කෙනෙකුත් නොවන අපි ජීවිතයකටවත් දකලා නැති ජීවිතයකටවත් අඳුරන්නේ නැති මිනිහෙකුට උදේටයි දවල්ටයි පින්වතුනේ ලැබෙන තරම් ඇයි මේ පෙර සංසාරේ දන් දුන් නිසා. පින්වතුනේ චුට්ටක් හදවතින් හිතන්නකෝ බුදුහාමුදුරුවන්ට තාමත් ලැබෙනවනේ. සෑම බෞද්ධ ගෙදරකම උදේ පාන්දර හතාමාරට කලින් ඔබේ ලිපේ තියෙන බත හැලිය ඉදෙනවා නම් මොන ගෙදරද දෙයි හාමුදුරුවනේ බුදු පූජාව තියන්න අමතක කළේ? උදේ 11:00 ඔබේ ගෙදර බත් හැලිය ඉදෙනවා නම් මොන ගෙදරද බුදුහාමුදුරුවන්ට බත් හැලියෙන් චුට්ටක් අයින් කරන්න අමතක කළේ? කවරදාකවත් ඒ දේ අමතක කළේ නැහැ. මහනුවර තියෙන දල්දා මාලිගාවේ විතරක් උදේටයි දවල්ටයි දිනපතා 365 දවසේම මගේ බුදුහාමුදුරුවන්ට වැඤ්ජන 32 ගානේ තියන්නේ බුදුහාමුදුරුවෝ දැකලා තියෙන නිසාවත් බුදුහාමුදුරුවෝ අඳුරන නිසාවත් ලේ නැකමක්වත් තියෙන නිසාවත් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙර සංසාරේ දුන්න නිසා ලැබෙන තරම්. ඒ විතරක් නෙමෙයි මම තවත් සරලව ඔබට මෙහෙම පැහැදිලි කරන්නම්. ලංකාවේ වැඩිපුරම ඉඩම් තියෙන්නේ කාටද? හොඳට හිතන්න. ලංකාවේ වැඩිපුරම ඉඩම් හිමිකාරයා මගේ බුදුහාමුදුරුවෝ. ලංකාවේ වැඩිපුරම ගොඩනැගිලි තියෙන්නේ කාටද? ලංකාවේ වැඩිපුරම ගොඩනැගිලි හිමිකාරයා කවුද? මගේ බුදුහාමුදුරුවෝ. ඒ ඇයි? තාමත් ලැබෙන නිසා. නොලැබෙනව නෙමෙයි, තාමත් ලැබෙනව. දෙන්න දෙන්න ලැබෙනව. බුදුහාමුදුරුවෝ වෙනම මිනිස්සු පූජා කරන තරම්. ඒ ඇයි? බුදුහාමුදුරුවෝ සංසාරේ සාරා සංකේය අසංකේය කල්පලක්ෂ 4ක් බුදුහාමුදුරුවෝ දාන පාරමිතාව අංග සම්පූර්ණ කළා. ඒ ශක්තියේ බලය තමයි පින්වතුනේ තාමත් උන්වහන්සේට ලැබෙන්නේ. පන්සල් හදනවා කියලා දෙන්නේ කාටද? බුදුහාමුදුරුවන්ට. හාමුදුරුවෝ කරන්නේ බුදුහාමුදුරුවන්ට ලැබෙන දේ ආරක්ෂා කිරීමක් සහ මුර කිරීමක් විතරයි.
ඒ ඇරෙන්න්නට ස්වාමීන් වහන්සේලාට ලැබෙන දෙයක් නොවේ මේ හැම දෙයක්ම. මේ සියල්ලම ලැබෙන්නේ බුදු හාමුදුරුවන්ගේ නාමීයට. පන්සල්ල සලාකදාන ගෙන කාටද බුදු පූජාවතියන්. බුදු පූජාව ගෙනල්ලා තියලා ඉතුරු වෙන දානය තමයි ස්වාමීන් වහන්සේලා වළඳන්. ඒ එහෙමනම් පැහැදිලි බුදු හාමුදුරුවෝ තරම් මේ ලෝකෙ සැප ලැබපු පුද්ගලයෙක් මේ සංසාරේ තාමත් මන් දැකලා නැහැ. ඇත්ත මම පිළිගන්නවා. මේ ලෝකේ වැඩිම ශ්‍රාවකයෝ ප්‍රමාණයක් ඉන්නේ බුදු හාමුදුරුවන්ට නෙමෙයි, ජේසුතුමන්ට. මේ ලෝකේ වැඩිපුරම කෝටි 70ක් තරම් විශාල පිරිසක් මා දන්නා තරමට. හැබැයි මේ ලෝකේ ආගම් අතර වැඩිම ශ්‍රාවකයෝ ජේසුතුමන්ට හිටියත් බුදු හාමුදුරුවන්ට ලැබෙන තරම් ජේසුතුමන්ට ලැබෙනවද කියලා බලන්න. අපි මේ හිමිදිරි උදෑසන මේ කතා කරන මේ තප්පරේ වෙනකොට බුද්ධ කියන වචනෙට ජීවිතයකටවත් දැකලා නැති, අඳුරන්නේ නැති, ලේනෑකමක් නැති මිනිහෙකුට පොල්තෙල් බවුසර් කීයක් අපි පත්තු කරනවද? අනුකුරු කිලෝ කීයක් පත්තු කරනවද? ගස්වල තියෙන මල් කොච්චර කඩලා ගෙනල්ලා පූජා කරනවද? ඒ ඇයි? බුදු හාමුදුරු සංසාරේ දන් දුන් නිසා. දෙයි හාමුදුරුවනේ මගේ පින්වතුනේ, මේ දානේ හරි පුදුමයි. මිනිස්සු පන්සල් වලට ගෙනල්ලා කෝටි ගණන් චෙක් වලින් ගෙනල්ලා පූජා කරනවා. කිසිම ලෝභකමක් නැතුව හාමුදුරුවනේ මේක පන්සල වෙනුවෙන් තියාගන්න කියලා. ලයිට් බිලට වතුර බිලට කියලා දාස් ගණක් මිනිස්සු පූජා කරනවා. ඒ ඇයි? දාන යානිසංස බුදු හාමුදුරුවෝ ලබලා තියෙන නිසා. මේ තරම් දන් දෙන ජාතියක්. ඇයි මේ? මගේ බුදු හාමුදුරුවෝ සංසාරේ දන් දුන්නා. දාන පාරමිතාව සම්පූර්ණ කළා. ඒ නිසා බුදු හාමුදුරුවන්ට සැප ලැබෙනවා. ඒ නිසා ලැබෙනවා. සා ප්‍රඥාව බුදු හාමුදුරුවෝ තරම් ලැබපු කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් මාන්තම දැකලා නැහැ. ඒ නිසා පින්වතුනේ ආයුෂයත් වර්ණයත් සැපයත් බලයත් නුවණත් කියන මේ පංචවිධ කාරණා වලින් ආඩ්‍ය වෙච්ච පිරිපුන් වෙච්ච ලස්සන මිනිස්සෙක් තමයි බුදු හාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ ඇයි? පෙර සංසාරේ දන් දුන් නිසා. දානේ කියන එක මා හරි ආශ්චර්යයි. මෙන්න මේ කියන කාරණා වලින්වත් අපිට තේරුම් ගන්නට බැරි නම් දානයක තියෙන වටිනාකම, දෙන්න දෙන්න තමයි ලැබෙන්නේ කියන වටිනාකම අපිට තාම මිනිස්සු හැටියට තේරුම් ගන්න බැරි නම් ආයේ මිනිසුනේ දන් දෙන එකේ ආනිසංස ගැන කතා කරන්න විදිහක්. තාම ඔබට දෙයක් සරලව පැහැදිලි කරන්නම්. බුදුහාමුදුරුවන්ගේ ශාසනේ ලැබෙන්නන් අතර අගතනතුර ලැබුණේ සීවිලි මහරහතන් වහන්සේට. ලැබෙන්නන් අතර අගතනතුර ලැබුණේ සීවිලි මහරහතන් වහන්සේට. ඒක ඔබත් මමත් දන්නා වූ කාරණාවක්. බුදුරජාණන් වහන්සේ හිටියත් බුදුරජාණන් වහන්සේට වඩා මිනිසු ගිනල්ලා පූජා කළේ සීවිලි මහරහතන් වහන්සේට. ඒ හේතුව තමයි බුදුරජාණන් වහන්සේ පින්කම් කළේ බුදු වෙන. හැබැයි සීවිලි හාමුදුරුවෝ පින්කම් කළේ කවදා හරි බුදුන් හමුවක ලැබෙන්නන් අතර අගතනතුර ලැබේ. එතකොට පැහැදිලි මේ ශාසනය තුළ ලැබෙන්නන් අතර තනතුරක් ලැබුණේ සීවිලි මහරහතන් වහන්සේට. පින්තුනේ ලැබෙන්නන් අතර අගතනතුර ලැබෙන්න කරපු පින මතකද? මතක ඇති නේද? සීවිලි මහරහතන් වහන්සේ එක්තරා භවයක ගොපල්ලෙක් විලා ඉන්න වෙලාවේ නෝනහාමිනේ ගෙනල්ලා දුන්න කෑම ටික කාලා ගහ යට විවේකයෙන් ඉන්න වෙලාවක පටල් දාපු බැල්ලියක් එනවා ඒ ගොපල්ලා ළඟට. දෙන්න කිසිම දෙයක් නැහැ. හරි අනුකම්පා සහගත හිතුණා. කරන දෙයක් නැති තැන ඇඟිලි දෙක උගුරට දාලා කාපු කෑම ටික වමාරණය කළා. බැල්ලි වමන ටික කන දිහා බලාගෙන ඉඳලා අප්‍රමාණ සතුටක් ඉඳා එදා ඉඳලා ඒ ගොපල්ලා සංසාරේ පින් කළා. පින්තුනේ හොඳට හිතන්න මා මේ කියන දේ. එදා සීවිලි මහරහතන් වහන්සේ ගොපල්ලා වෙලා ඉන්න කාලේ අර වමනේ දුන්නේ මොනවද? වමන ටිකක් දුන්නේ කාටද? බැල්ලියෙකුට. බැල්ලියෙකුට වමනේ චුට්ටක් දීලා අච්චර සැප සම්පත් සංසාරේ ලැබුණා නම් අපි කරන අපි දෙන දන්වල හැටියට අපිට කොච්චර සංසාරේ පින් ලැබෙයිද? නොතන හිතන්න ඕනේ නේ. අනිත් දේ තමයි මගේ පින්වතුනේ මම ඔබට ආදරයෙන් පැහැදිලි කරනවා. මගේ පින්වත අමතක කරන්නට එපා. දානය කියන මාතෘකාව තුළ සහ පින කියන මාතෘකාවත් හරි පුදුමාකාර දෙයක්. පින කියන දේ අපේ ජීවිතයට ළඟා කරගන්න අමාරුයි. පින කියන දේ අපි හොයාගෙන යා යුතු දෙයක්.
පින කවදාවත් අපි හොයාගෙන ඉන්නේ නැහනේ. මෙහෙම හිතන්නකෝ. හිඟන්නේක් අපි ළඟට යමක් ඉල්ලගෙන එනවා කියලා කියන්නේ පින අපිව හොයාගෙන එනවා කියන එකයි. ආන්න ඒ වගේ වෙලාවට කවදාවත් පර්ස් එකට තට්ටු කරලා මාරු නැහැ කියලා මාරු වෙන්න හදන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න තියෙන දෙයක් අපි දීලා හදවත සතුට කරගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. හැබැයි මිනිස්සු හිඟන්නන්ට දෙයක් දෙන්න යනකොට දහපාරක් හිතනවා. මූ මන් දෙන සල්ලි අරන් ගිහිලා බොයිද? කයිද? නෝනලා පෝෂණය කරයිද? ලොකු ප්‍රශ්න ගොඩක පැටලිලා තමයි දෙන රුපියල් 10 හෝ දෙන්නේ. කවදාවත් මගේ පින්මතේ දේ කරන්න එපා. අපි දෙන මුදල් අරන් ගිහිල්ලා අර හිඟන්න බිව්වත් එකයි නැතත් එකයි නෝනලා 10 දිනක් පෝෂණය කළත් එකයි. අපිට ගැටලුවක් නැහැ. හැබැයි ඒ වෙලාව තුල දුන් දෙගෙන හිතලා අප්‍රමාණ සතුටක් හදවතින් භුක්ති විඳින්නේ. ඒ දේ ගොඩාක් වටිනවා. හැබැයි මම ඔබට ආරාධනා කරනවා කෙනෙකුට සල්ලි තියෙන්නත් කෙනෙක් පෝසත් වෙන්නත් කෙනෙක් දුප්පත් වෙන්නත් හේතුවක් තියෙනවා. මම ඔතනයි හිතන්න ඕන දේ. හැබැයි මේ ලෝකේ දුප්පත් වෙලා ඉපදිච්ච කෙනා දුප්පත්කමෙන් මිදෙන්න කියලා මොනවද නොකරන්. දුප්පත්කමෙන් මිදෙන්නට සමහර මිනිස්සු කුඩු විකුණනවා, ගංජා විකුණනවා, සමහරු ඇඟත් විකුණනවා දුප්පත්කමෙන් මිදෙන්න. හැබැයි මගේ පින්මත, දුප්පත් වෙලා මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සු හිතන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ දුප්පත්කමෙන් මිදෙන්න ඕනකම නෙමෙයි. ඇයි මා දුප්පත් වෙලා සංසාරේ ඉපදුනේ? පෙර සංසාරේ ඔබයි මමයි දුප්පත් වෙලා ඉපදුනා නම් ඉපදුනේ පෙර සංසාර අපි දන් නොදීපු නිසා. එහෙනම් මේ සංසාර අපි කරන්න ඕන එකම දේ කුඩු විකුණලා, ගංජා විකුණලා, ඇඟ විකුණලා දුප්පත්කමෙන් මිදෙන එකට උත්තර හොයනවද? එහෙමත් නැත්නම් අපි දුප්පත් උනේ ඇයි කියන එකට උත්තර හෙවීමයි ජීවිතේ වැදගත් වෙන්නේ. දැන් දුප්පත්කමෙන් මිදෙන්න තියෙන එකම කාරණාව මේ සංසාරේ අත දිගහැරලා දන් දෙන එක. ඒ නිසා අත දිගහැරලා දන් දෙනවා නම් අපිට පුළුවන් සංසාරයේ දුකින් අපි මේ විඳින දුක වගේම ආසාව තෘෂ්ණාව නැති කරන්න. මම ඔබට ආරාධනා කරන්නේ මෙදිර උදෑසන මගේ පින්වත, මගේ දරුවනේ, දානය කියන්නේ මහා ලොකු දේවල් වලින් පටන් ගන්න එපා. පුංචි දේකින් පටන් ගන්න. අපිට දානය කියන එක එකපාරම ජීවිතයට පුරුදු කරන්න බෑ. හැබැයි මම අද ඔබට උගන්වනවා එක දෙයක්. ඒ දේ තමයි දානයකින්ද පුංචි දෙයින් පටන් ගන්න. මෙන්න පුංචි දෙය. පුංචි ළමයිට කියන්නකෝ අම්මා තාත්තා සාංගික දානයක් දෙන්න කියලා පුළුවන්ද කියලා බලන්න. ජීවිතයකටවත් බැහැනේ. පුංචි ළමයින්ට හැබැයි දානය කියන එකේ වටිනාකම උගන්වන්න බැරිද? පුළුවන්නේ. මෙන්න මෙතනින් පටන් ගන්න. උදේටයි, දවල්ටයි, රැටයි ළමයිට කන්න දෙනවනේ බත් පිගානක්. කන්න දෙන බත් පිගානෙන් ළමයිට දෙමව්පියන් කියන්නේ පුතේ කන්න කලින් බත් ටිකක් අයින් කරන්න සතුන්ට කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ දත්වා චබුත්වා දීලා කන්න පුරුදු වෙයන් කියලා. අන්න ඒ දේ පුංචි දරුවට පුරුදු කරන්න. පුතේ බත් ටිකක් කන්න කලින් පිගානයිනේ චුට්ටක් තියන්න කියලා. ලෝකෙට කෑ ගහලා පේන්න කියන්න අවශ්‍ය නැහැ. කන්න කලින් බත් චුට්ටක් අයින් කරන්න. ඒ දේ තමයි අනිවාර්යයෙන්ම කළ යුතු දේ. එතනින් ජීවිතේ පටන් ගත්තොත් අපිට පුළුවන් අවුරුදු 10ක් 15ක් යනකොට වෙස්සන්ත රජුගේ නෝන දන් දුන්නා වගේ, දරුවෝ දන් දුන්නා වගේ අපිටත් පුළුවන් අපේ නෝනලා තාත්තලා දරුවෝ ටික දන් දෙන තරමට හිත හදාගන්න. හැබැයි දැන් නෝන මහත්තයා දරුවෝ දෙන තැනට හිත හදාගන්න බැරි වෙලා තියෙන්නේ අපේ හිත තාමත් එතනට පුරුදු කරලා නැති නිසා. ඒ නිසා මගේ පින්වතුනේ දානේ කියන්නේ පුංචි දෙයින් පටන් ගන්න. හරි ලේසි. දවසක් සල්ලි තියෙන ගෙදරක අම්මා කෙනෙක් දරුවෙකුට කෑම ටිකක් ඔතලා දෙනවා පෙට්ටියට. ඉස්කෝලේ යන. ඉස්කෝලේ කෑම ටික අරන් එන දරුවා විවේක වෙලාවේ කෑම ගෙනාපු නැති දරුවෙකුට තමන්ගේ කෑම ටික ඔක්කොම දෙනවා. දීලා අර කෑම ගෙනාපු නැති ළමයා කන දිහා බැලලා අප්‍රමාණ සතුටක් හදවතින් විඳිනවා. ඉස්කෝලේල්ල ගෙදර ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා අම්මගේ කරේ එල්ලෙන පුතා අම්මට කියනවා, අම්මේ අම්මේ අද මං ලොකු වැඩක් කළා කියලා. අම්මා අහනවා මොකද්ද කියලා. අම්මේ අද අපේ පන්තියේ යාළුවෙක් අම්මේ කෑම ගෙනාවෙන්නේ නැහනේ, මං මගේ මුළු කෑමකම දුන්නයි කියලා. අම්මා ගත් කටටම පුප්පලා ගස්සලා කියනවා, උඹට මං කෑම ටික ඔතලා දුන්නේ එක එකාට දෙන්නද කියලා. දරුවගේ අර දුප්පත් ළමයා කකා ඉද්දි හදවතට දැනුණු සතුට එහි පිටිම විනාශ වෙලා යනවා. හැබැයි අම්මා ඔබට පුළුවන් දරුවා අර වගේ දෙයක් ඔබට කියද්දී ක්‍රම දෙකක් සිද්ධ කරන්න පුළුවන්. පළවෙනි දේ,
වෙනද කෑම පෙට්ටියට බෙදෙන කෑම ටිකට වඩා අද ඉඳලා කෑම ටිකක් වැඩිපුර බෙදන්න පුළුවන්. දෙවෙනි එක පුතාට කියන්න පුළුවන්, පුතේ ඔක්කොම දෙන්න එපා. ඔයත් ටිකක් තියාගෙන ළමයට ටිකක් දෙන්න කියලා. මේ දේ පුංචි කාට පොඩි කාලේ ඉඳලා අපි ඉගැන්නුවා නම් අර දරුවා දානීය කියන දේ හරියාකාර ජීවිතයට එකතු කරගන්නවා. ඒ නිසා දානීය කියන දේ පුංචි දෙයින් පටන් ගන්න. අපිට පුංචි දෙයින් පුළුවා. බත්ති ගාන කාලා සිංක් එකට අල්ල හොදනකොට සතුන්ට ආහාරයක් වේවා කියලා හිතන් ඒකත් දානියක්. දන් දෙන්න පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා. ඒ නිසා මගේ පින්මත දානීය කියන දේ අත් දෙකෙන් ගතින් අත්හරිනවට වඩා හිතින් අත්හරින්න පුරුදු වෙන්න. හිතින් අත්හැරීමේ පාඩම තමයි දානීය කියලා කියන්නේ. ලෝභකම ආසාවෙන් නැති කරන පුළුවන් දේ තමයි දානීය කියලා කියන්නේ. ඒ නිසා අල්මාරියේ ගොඩ ගහලා තියෙන සාරි ටික, අල්මාරියේ ගොඩ ගහලා තියෙන සරන් ටික, අල්මාරියේ ගොඩ ගහලා තියෙන වේයෝ කනකම් කාව කනකම් ගහලා තියෙන ඇඳුම් පළඳුම් ටික අද ඉඳලා අපි ලෝභකමක් නැතුව අත්හැරලා දාන්න පුළුවන් නම් අපි කොච්චර නම් ජීවිතෙන් දිනුම්ද? මේ තමයි දානීය කියලා කියන්නේ. පුංචි තැන ඉඳලා අපි දානීය කියන දේ ජීවිතයට එකතු කරගෙන ඒ තුලින් ජීවිතේ හදවතේ තෘෂ්ණාව ආසාව නැතිකොට උතුම් නිවන දක්වා ජීවිතේ ගමන් කරන්ට තුරුණුවන්ගේ ආශිර්වාදය දාන පාරමිතාවේ ශක්තිය ඔබේ ජීවිතයට උදා වේවා. ඒ වගේම අද උදෑසන හිරු සදහම් රැස් දේශනාව සිද්ධ කිරීමට දායකත්වය ගත්ත සෑම සිළු දෙනාටමත්, ඒ වගේම හිරු ආයතනයේ ගරු සභාපතිතුමන්, ඒ වගේම පින්වත් අපේ කාර්ය මණ්ඩලය ඇතුළු සෑම දෙනාටමත් ලොව පුරා අද දින උදෑසන හිරු සදහම් රැස් දේශනාව ශ්‍රවණය කරන පින්වත් දෙමාපියන්ට දරුවන් හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. දානය තුලින් ජීවිතේ ආලෝකමත් කරන්ට අද ධර්ම දේශනාව ආලෝකමත් වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණ පතනවා. සම්මා සම්බුදු සරණ පිහිට ලැබේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු තං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි.